ශායි ෆිම් ගොසිප් නම් ගොසිප් අපේ අලුත් සෙග්මන්ට් එකේ අලුත්ම එපිසෝඩ් එකත් එක්ක තමයි ඔයා මේ එකතු වෙන්නේ. ඉතින් අද දවසේ කලාලෝකය ආදරය කරන කලාකරවල අලුත්ම තොරතුරු මේ වීඩියෝ එකෙන් ඔයාලා දැනගන්න පුළුවන්කම තියෙනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. තාම ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ශායි ෆිම් ඔෆිෂියල් Facebook fan page එක like කරන්න follow කරලා තියාගන්න. අදවාජ මුලින්ම කියන්න හදන්නේ නිව්යෝක් වල ටයිම්ස් චතුරාශ්‍රය. එහෙමත් නැත්නම් ටයිම්ස් කායකේ ලෝකේ පළවෙනි වතාවට ලංකාවේ ආටිස්ට් කෙනෙක්ගේ ෆොටෝ එකක් ප්‍රදර්ශනය කරපු විශේෂ අවස්ථාවක් ගැන. මුලින්ම මෙහෙම කියන්නම්කෝ මේ ටයිම්ස් චතුරාශ්‍රය කියලා කියන්නේ බොහෝ දෙනෙක් යන්න හීන දකින්න තැනක්. ඕනම වෙලාවක ගියොත් විදේශිකයින් බොහෝ දෙනෙක් මේ ස්ථානේ දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක්ගේ හීනය වෙලා තියෙනවා මේ ටයිම්ස් චතුරාශ්‍රය බලන්න යන්න. දැන් මම හරිනම් මේ කතාවට. ඒ තමයි පහුගිය දවස්වල ලෝකේ පළවෙනි වතාවට ලංකාවේ ආටිස්ට් කෙනෙක්ගේ ෆොටෝ එකක් මේ ටයිම්ස් චතුරාශ්‍රය ප්‍රදර්ශනය කරලා තිබුණා. ඒකින් වෙන කවුරුත් නෙමෙයි මුළු ලෝකෙම ආදරේ පහුගිය දවස්වල දිනාගත්තු යොහාන්ගේ ෆොටෝ එකක් තමයි මේ විදිහට මේ ටයිම්ස් චතුරාශ්‍රය ප්‍රදර්ශනය කරලා තිබුණේ. ඉතින් මේ ෆොටෝ එක ටයිම්ස් චතුරාශ්‍රය ප්‍රදර්ශනය කරලා තිබුණේ Spotify ආයතනය විසින්. ඉතින් යොහානියා මතක් කරේ නැහැ මෙතන මේ ෆොටෝ එක එයාගේ Facebook ගිණුමට එකතු කරලා ස්තුති කරන්න. අද වීඩියෝ එකේ මුලින්ම අපි කතා කරේ ලංකාවේ නම ලෝකෙට අරන් ගිය අපේ රටේ දරුවක් ගැන. ඉතින් මේ කියන්න හදන්නේ අන්න ඒ වගේ අවස්ථාවක් ගැන. කාංචන අනුරාදි සුපුන් පෙරේරා මේ දෙන්නගේ නාදෙන් කියන ගීතය පහුගිය දවස්වල ඉන්දියාවේ ජනප්‍රිය රියැලිටි තරගයක පුංචි ගෑනු ළමෙක් ගායනා කරන වීඩියෝ එකක් පහුගිය දවස්වල වෛරල් වුණා. මේ ගෑනු ළමිය තමයි මිහා කුට්ටි. ඉතින් මිහා කුට්ටිවත් එකතු කරගෙන කාංචන අනුරාදිගේ පළවෙනි දමිළ ගීතය මේ වෙනකොට කරලා තියෙනවා. ඉතින් සුපුන් පෙරේරා, කාංචන අනුරාදි, මිහා කුට්ටි මේ තුන්දෙනා තමයි මේ මායම් කියන ගීතය මේ වෙනකොට කරලා තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝ එකේ ඉවර වෙනකම්. ධනංජය සිරිවර්ධන කියන්නේ ලංකාවේ ඉන්න අතිශය දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් මේ මෑතකදී ධනංජය සිරිවර්ධනගේ 10 වෙනි වෙඩින් ඇනිවර්සරි එක තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ධනංජය සිරිවර්ධන වගේම එයාගේ බිරිඳ හරි ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න අමතක කරලා තිබුණේ නැහැ. ඉතින් ඔය විදිහට තමයි අද දවසේ කලා ලෝකේ තොරතුරු ඔයාගේ ළඟට අරගෙන ආවි. අපි ගොසිප් නම් ගොසිප් අලුත්ම වීඩියෝ එකෙන් හම්බ වෙමු ලබන සතියේ මේ විදිහටම. ගිහින් එන්න. බයි මනිෂා මතාලා.